සක්වාල හැම දිනකටම අද්වලක තුල ඉන්නේ SBDigit එතනගෙන තවත් අලුත් වීඩියෝ එකකට මතකද්ද අපේ channel එක subscribe කරලා all notification on කරන්න තමත කරන්න ඉබ සුබ දවසක් ඔයාල හැමෝටම අද්වලක තුල ඉන්නේ SBDigit එතනගෙන තවත් අලුත් වීඩියෝ එකකට මේ වගේ තාක්ෂණ පිළිබඳ ගොඩක් වීඩියෝ තියෙන මගේ YouTube channel එක ගිහින් ඒ ඔබල්ලා වීඩියෝ එක හොඳයි කියලා තන ලයික් එකක් දාලා ප්‍රශ්න තියෙනවා පල්ලේ කමෙන්ට් එකක් comment අද්දාන නොදන්නවට මම share කරන්න තමත කරන්න ඉබ එයාම social media තියෙන Facebook page ලයික් එකක් දාලා මම ඉස්සරහට දාන අලුත් වීඩියෝ ටික ආවොත්ම එන්න පල්ලේ ඇති රතුපාට subscribe button එක click කරලා හැපැත් තියෙන bell button එක click කරලා all notification on කරන්න තමත කරන්න ඉබ එතකොට මම ඉස්සරහට දාන අලුත් වීඩියෝ ටික ආවොත්ම එන්න ගන්න පුළුවන් අද වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න දෙනවා ඔයාලා දන්නවා මගේ channel එකේ මේ වෙනකොට subscribe 1000 කඩේම පාස් කරලා තියෙන්නේ ඒකට ඔයාලගේ ගොඩක් දෙනෙක් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ අතර මට මුලින්ම මතක් කරන්න ඕනේ කෙනෙක් තමයි ටෙරාක්ලික් channel එකේ admin අයියා ගොඩක් මට උදව් කරා එයාටත් බොහොම ස්තුතිවන්ත වෙන අතර මගේ channel එකට එකතු වෙලා ඉන්න අය සහ එකතු වෙන්න බලාපොරොත්තු වෙන අයටත් මම ගොඩක් ආදරෙන් ස්තුතිවන්ත කරනවා මගේ channel එක දිගටම එකතු වෙලා ඉන්න ඉස්සරහට මම අලුත් වැඩ කොටස පටන් ගන්නවා ඒ වගේ මේ videos වලත් හොඳයි කියලා ලයික් එකක් දාන්න තමතක කරන්න එපා එහෙනම් මම අද කතා කරන්න යන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාලගේ phone එකේ හදිසි data ඉවරුනහම data loan එකක් ගන්න විදිහ ගොඩක් අය දන්නේ නැහැ මොකද කවුරුවත් ඇහුවට කියනවා මේකේ sim එකේ කාලා තාම මේ සීමාව පැනලා නැහැ ඉන්නේ වගේ නොයෙකුත් ප්‍රශ්න මතුවෙනවා මම අද ඒක ඔක්කොම ප්‍රශ්න निराකරණය කරලා කොහොමද මෙන්න මේ data loan එක හරියට નિවැරදිව ගන්න කියලා මම කියලා දෙනවා එහෙනම් අපි වැඩිය කතා කරන්න නැතු යමු අද video එකට හරි එහෙනම් අපි බලමු කොහොමද මුලින්ම මේ dialog customers ලාට හදිසි අවස්ථාවකදී data loan එකක් ලබා ගන්න කියලා මේක ඔයාලට පුළුවන් my dialog app එක download කරලා ලබා ගන්න පුළුවන් ඔයාලා දන්නවා ගොඩක් දෙනෙක් අතර smartphone නැහැ button phone උත් තියෙනවා එන්නේ ආයට කොහොමද අපි data loan ගන්න කියලා දෙන්න අපි dial pad එකට යනවා dial pad එකට ගිහිල්ලා #356# කියලා ගහලා dialog sim එකකින් dial කරන්න හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ අලුත් menu එකක් වැටෙනවා ඔයාලා මේකේ පළවෙනි option එක දීලා තියෙනවා ask for loan කියලා තියෙනවා අන්නේ පළවෙනි option එකට යන්න හරි ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ තුන්වෙනි option එක දීලා තියෙන data loan කියලා තියෙනවා ඔයාලා ඒ තුන්වෙනි option එක දීලා ඔයාලට data loan එකක් ලබා ගන්න පුළුවන් ඔයාලට මේ data loan එක ලබා ගන්න නම් අනිවාර්යෙන් ඔයාලගේ sim එක ඔයාලා මාස 3ක් පාවිච්චි කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මාස 3කට එහා පාවිච්චි කරලා තියෙන කට්ටියට විතරයි මේකේ data loan එකක් ලබා ගන්න පුළුවන් ඉන්නේ. මේ විදිහට පුළුවන් ඔයාලට dialog customers ට free data loan එකක් ලබා ගන්න. එහෙනම් අපි දැන් බලමු අනෙක් sim වලට කොහොමද data loan ලබා ගන්න කියලා. හරි එහෙනම් අපි දැන් බලමු මොබිටෙල් කස්ටමර්ස් ලා කොහමද මොබිටෙල් data loan එකක් ලබා ගන්න කියලා මේකටත් පුළුවන් ඔයාලට data mart app එක දාගෙනත් ඔයාලට මේකෙන් data loan එකක් ලබා ගන්න පුළුවන් අපි බලමු කොහොමද මේක dial pad එකෙන් ලබා ගන්න කියලා අපි මුලින්ම dial pad එක ගන්න dial pad එක ගිහලා #170# කියලා ගහලා මොබිටෙල් sim එකකින් dial කරන්න ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ menu එකක් වැටෙනවා ඔයාලට පේනවා මේකේ 9 වෙනි option එක දීලා තියෙනවා data loan කියලා ඔයාලා එන්නේ 9 වෙනි option එකට යන්න ඊට සෝල්ඩ් ගියා මෙන්න මේ වගේ අලුත් ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. ඔයාලට මෙතන පේන ඔප්ෂන් තුනක් දීලා තියෙනවා. MB 326ක් තියෙනවා. MB 896ක් තියෙනවා. MB 1793ක් දීලා තියෙනවා. ඔයාලට ඒ වගේ මේකේ ප්‍රයිස් දාලා තියෙන වරහන් නැතිර. ඔයාලට මේකේ කැමති පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න පුළුවන්. ඔයාලා මේකත් අර කලින් සිම් එක වගේම තමයි ඔයාලට මෙන්න මේ ඩේටා පැක් ලෝන් එකක් ඇක්ටිව් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ sim එක මාස 3කට එහා කාලයක් ඔයාලා මේක පාවිච්චි කරලා තියෙන්න ඕනේ. මේක තමයි ඔයාලා දීලා තියෙන කොන්දේසි ඔයාලා මාස 3කට එහා පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලටත් පුළුවන් මේ විදිහේ data loan එකක් ලබා ගන්න. හරි එහෙනම් අපි බලමු කොහොමද Airtel customers ලා Airtel data loan එකක් ලබා ගන්න කියලා. ඔයාලට පුළුවන් මේක Airtel app එක download කරලත් ඔයාලට මේ data loan එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම dial pad එකනොත් ගන්න පුළුවන්. අපි බලමු කොහොමද dial pad එකේ මේ data loan එක ලබා ගන්න කියලා. ඔයාලා dial pad එකට යන්න dial pad එකට ගිහිල්ලා තරුවයි 345 hash කියලා ගහලා Airtel sim එකකින් dial කරන්න dial කරාම ඔයාලා මෙන්න මේ වගේ menu එකක් බලා ගන්න පුළුවන් ඔයාලා මේ menu එකේ බලා ගන්න පුළුවන් දෙවෙනි සහ තුන්වෙනි option වලින් දීලා තියෙනවා MB 200 සහ MB 500 data loan ඔයාලා මේ data loan උත් ලබා ගන්න පුළුවන් ඒ වගේ මේ data loan ලබා ගන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ sim එක මාස 3කට වැඩි කාලයක් ඔයාලා මේක පාවිච්චි කරලා තියෙනවනේ එහෙම වුණොත් ඔයාලට පුළුවන් මේ data loan එක ලබා ගන්න මේ විදිහට තමයි Airtel customers ලා Airtel sim එක data loan එකක් ලබා ගන්න ඕනේ එහෙනම් අපි බලමු කොහොමද Hutch customers ලා Hutch data loan එකක් ලබා ගන්න කියලා
හරි එහෙනම් මම දැන් කියලා දෙන්නම් කොහොමද මගේ වීඩියෝ එකකින් ගේන අන්තිම සිම් එක තමයි හච් කට්ටියට කොහොමද ඩේටා ලෝන් එකක් ලබා ගන්න කියලා මේකට අපිට ආකාර දෙකකට දෙවිධයකට ලබා ගන්න පුළුවන් ඒක තමයි අපිට පරණ විදිහටම කෝඩ් එකක් ටයිප් කරලා ලබා ගන්නත් පුළුවන් නැත්නම් කෝල් එකක් අරගෙන ලබා ගන්නත් පුළුවන් මම ඔයාලට ඒ ක්‍රම දෙකම කියලා දෙන්නම් ඔයාලා මුලින්ම ඩයල් පෑඩ් එකට යන්න ඩයල් පෑඩ් එකට ගිහලා තරුවයි 232යි හෑෂ් කියලා ගාලා හච් සිම් එකකින් ඩයල් කරන්න එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ සිම් එකට ඩේටා ලෝන් එකක් ලබා ගන්න. ඒ වගේම ඔයාලට කෝල් එකක් ආකාරයට මේ පැකේජ් එක ඇක්ටිව් කර ගන්න ඕන ඩේටා ලෝන් එකක් ලබා ගන්න ඕන 232 නිකන් ගහලා ඔයාලා හත් සිම් එකකින් ඩයල් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට ඩේටා ලෝන් එකක් ලබා ගන්න. මේ විදිහට තමයි ලංකාවේ තියෙන සියලුම සිම් වලින් ඩේටා ලෝන් ලබා ගන්න. මම මේ වීඩියෝ එකේදී කතා කරා ඩයලොග්, මොබිටෙල්, එයාටෙල්, හච් මේ හතර ගැන මම පැහැදිලිව කතා කරා. මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මම හිතන මේකේ නම් සුවබෝධ ලැබෙන්න ඇති කියලා. මම ඉස්සරහට දාන අලුත් වීඩියෝත් ඔයා ගාවටම ගෙන ගන්න පල්ලේ ඇතර අතපට subscribe button එක click කරලා හැබැයි තියෙන bell button එක click කරලා all notification on කරන්න අමතක කරන්න එපා. ඒ වගේම social media තියෙන Facebook page like එක දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාලට සුබ දවසක්.